कौरुणीय अपे हम द्रोणवास से लगे मऊली भी तुम्हारा लगे गुरुकुल तुम्हारा लगे अपे पिए तुम्हारा लगे अवसर है वेदिका भी इन एलबिन पार्लिमेंट में द्वार ने दी मैं पुतलम डिस्ट्रिक्ट के सदा जाति के जन बल वेगिन तरंगवदिन कंडायम नायकत्व सपेन माचार्य चंदन अभिरत्न सोहुरा एवगेम अपे जन कुमार सोहुरा एवगेम एलबिन पार्लिमेंट में द्वार ने दी මේ පුතලම ආසනේ නියෝජනය කරමින් කරගවදින අපේ නිමල් පතරණ සහෝදරයා මොහොමඩ් ෆයිසල් සහෝදරයා අපේ වෛද්‍ය සුනිමල් ජයකුඩි සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පුතලම් දිස්ත්‍රික්කයේ සදා නායකත්වය සපෙන් අපේ සහෝදරිය සහෝදරවරුන් සියලු දෙනාගිනුත් සහභාගීලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදර වරු සහෝදරියන් ඇතුළු සිළු දෙනාගෙන් අවසරයි අපි දන්නවා දැන් නොවැම්බර් 14 චන්දි නේද මොකද කරන්නේ ආ ඔව් විශේෂයෙන්ම අපි දන්නවා මේ චන්දි ඉන්නේ පහුගිය ජනාධිපති චන්දින් පස්සේ ඉතා කෙටි කාලයක් ඇතුළත මම හිතනවා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව පහුගිය ජනාධිපති වර්ණයේදී ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙන දුන්නා නේද ආසන ගණනාවක් අපි ජයග්‍රහණය කරා නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ ක්‍රස්ලා ඉන්න ජනගහක දෙස බලපුවාම අපිට පැහැදිලි ආසන ඔක්කොම දිනනවා ඒ විතරක් නෙවෙයි මේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ වේදිකාවේ ඉන්න සහෝදරිය සහෝදරවරුන් ගණනාවක් පාර්ලිමේන්තු නියෝජනය කරන බව හරි පැහැදිලි නේද ඇයි අපි කවුරුත් දන්නවා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ එක එක කාලයට බලයට පත් වෙන මන්ත්‍රීවරු එක එක විදියට ප්‍රසිද්ධයි නේද ගිය සැරේ මේ පුත්තලම නියෝජනය කරමින් ස්වාධීනව නේද පාර්ලිමේන්තුවට ආපු කෙනා මොකටද ප්‍රසිද්ධුනේ මොකටද ප්‍රසිද්ධුනේ ආහ මතකයිනේ තව ආනම මඩුවේ නියෝජනය කරපු මන්ත්‍රීවරයා මොකටද ප්‍රසිද්ධ වෙන්නේ දන්නවනේ නේද ඒකද මොකද්ද හැමදාමත් මේ පුත්තලම් දිස්ත්‍රික්කෙන් මන්ත්‍රීවරු හඳනව හැබැයි ඒ බොහෝ දෙනා සමහර විට ජනතාව පීඩාවට පත් කරන අය එහෙම නැත්නම් ඉස්සකොටු අල්ලන අය එහෙම නැත්නම් ගම්මල තියෙන ඉඩම් අල්ලන අය එහෙම නැත්නම් සිමෙන්ති කම්මලෙන් කප්පම් ගන්න අය හැදුන්නේ නැද්ද එහෙම නැත්නම් රත්තරන් ගෙනල්ලා අහුවෙන අය එයානම් මේ පැත්තේ එයානම් මේ කිට්ටුවම වගේ මට තේරෙන්නේ හරිද අහුවෙන අය එහෙම නැත්නම් මට මතකයි වෙන්නප්පුව පැත්තෙන් අහුණා කුඩු ව්‍යාපාර වලට සම්බන්ධයයි කියලා චෝදනා ලැබුණා මතකද මීට නිකන් අවුරුදු 7-8කට කලින් ඒකට මොකද තමුන්නාසලා ඡන්දේ දීලා മന്ത്രിවරේ පත් කරගන්නවා മന്ത്രിවරයා ඉස්සකොටු අල්ලනවා ඉඩම් අල්ලනවා හොර රත්තරන් බිස්නස් කරනවා කුඩු ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා ජනතාව බය කරනවා කප්පම් ගන්නවා උනේ නැද්ද එහෙම එහෙම සිද්ධ වුණා දැන් අපි මෙතන එක්රැස්සලා ඉන්න තමුන්නාසලගෙන් අහන්නේ අන්නේ ඉතිහාසය වෙනස් කරන්න ඕනේ නැද්ද අර පෙරණි ජනතාවට පීඩාකාරී ජනතාව පීඩාවේ හෙළන മന്ത്രിවරු වෙනුවට ජනතාවත් එක්ක උරෙන් උර ගැට ගැහිලා ජනතාවගේ වැඩ කටයුතු කරන නව දේශපාලන සංස්කෘතිය සහිත മന്ത്രിවරු මේ පුත්තලම නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුවට එවන්නේ. කවුද එමින් වෙන කවුරුත් නෙවෙයි ඒ කණ්ඩායම තමයි ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් කළ තියෙන කණ්ඩායම මේ කණ්ඩායම තමයි මේ පාර්ලිමේන්තුවට එවන්න ඕනකම තියෙන්නේ.
එවැගේම අපි දන්නවා පොදුවේ රටේම ගත්තත් මේ පාර්ලිමේන්තුව ගැන තියෙන හොඳ චිත්‍රයක් නෙවෙයි බොහෝ අය පාර්ලිමේන්තුවට විරුද්ධතාවය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුව ගැන විවේචනයක් තියෙනවා එයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය ඔවුන් ක්‍රියා කරන ආකාරය ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳව ජනතාවගේ විරෝධයක් තියෙනවා එනිසා මේ රට මේ තරම් කඩා වැටීමකට ලක් වෙන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු හදපු පාර්ලිමේන්තුව තුළ අමාත්‍ය දුර දරපු පාර්ලිමේන්තුව තුළ එහෙට මෙහෙට පැනපු පාර්ලිමේන්තුව තුළ එහෙට මෙහෙට විකුණුණු පාර්ලිමේන්තුව තුළ ගහගන්න පාර්ලිමේන්තුව තුළ පරුස වචනෙන් එකිනෙකාට බැනගන්න පාර්ලිමේන්තුව තුළ පුටු පෙරලන පාර්ලිමේන්තුව තුළ පොත් වලින් ගහන පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවට විරුද්ධව වැඩ කරන මන්ත්‍රීවරු කොට නැගිලා තිබුණා. ඒ නිසා ජනතාවට හැමදාම මොකක්ද වෙන්නේ? පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් මේ රටේ ජනතාවගේ තියෙනවා. පෞගේ දවස්වල ඕගලන්ට මතක ඇති. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුව විශ්වාස භංගයක් ගෙනාවා. එයි බාල බෙහෙත් ගෙනල්ලා දරුවන්ගේ ඇස් අන්ධ වෙනවා. බාල බෙහෙත් ගෙනල්ලා දරුව මියදෙනවා බාල බෙහෙත් ගෙනල්ලා රෝගීන් සුවපත් වෙන වෙනුවට රෝගීන්ගේ ලෙඩ වැඩි වෙනවා පාර්ලිමේන්තුවේ ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා ජනතාවම දන්නවා ඔව් බාල බෙහෙත් මංකොල්ලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් බව හැබැයි පාර්ලිමේන්තුව මොකද කරේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අන්නර ඖෂධ වලින් හොරකම් කරපු අමාත්‍යවරයා ආරක්ෂා කරගන්න අත ඉස්සුවා මතකද ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා විශ්වාස භංගය පරාද කරා නෑ පාර්ලිමේන්තුව කිව්වා ඔහු කෙරේ විශ්වාසය තියෙනවා කියලා ජනතාව කියනවා බෙහෙත් වලින් හොරකම් කරලා කියනවා පාර්ලිමේන්තුව කියනවා නෑ ඔහු අපිට විශ්වාසයි කියනවා මතකද ඒ විතරක් 2015-19 කාලේ මට මතකයි හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව මහා බැංකු මංකොල්ලේ පිළිබඳව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා ඒ විශ්වාස භංග යෝජනාවේදී රටම දන්නවා මංකොල්ලේ සිදුවලා තිබෙන බව හැබැයි පාර්ලිමේන්තුවේ කට්ටිය එම මුදල් අමාත්‍යවරයා බේරගන්න අත උස්සනවා එහෙනම් මේ පාර්ලිමේන්තුව අත උස්සුනේ කොහොමද මේ පාර්ලිමේන්තුව අත උස්සුනේ ජනතාවගේ පැත්තට නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ හැමදාමත් අත ඉස්සෙන්නේ ජනතාවට විරුද්ධව එහෙමද එනිසා මොකද කරන්න ඕන එනිසා මේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ විරෝධයක් තියෙනවා හැබැයි අපි කවුරුත් දන්නවා දැන් තමුන්වහන්සේලා අර රත්තරන් නේද රත්තරන්ලා ගොඩක් ඉන්නවා හොඳින් මෙයා පුත්තල මේ රත්තරන් ඉතින් එයා පිළිබඳ ප්‍රශ්නේ මතුවෙනකොට ජනතාව යාට විරුද්ධ වෙනකොට හැබැයි ආණ්ඩුව එයා එකතු කරගන්නවා ආණ්ඩුවේ පහුව දෙවිලා ඡන්ද දෙනවා එනිසා මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ හැම වෙලාවෙම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් සාපරාධ ක්‍රියාවලට සම්බන්ධ වෙන කණ්ඩායම් බවට පත් වෙලා තිබෙනවා අපි තමුන්වහන්සේලා ආරාධනා කරන්නේ ඔන්නෝක වෙනස් කරලා මේ පාර්ලිමේන්තු සුද්ධ කිරීමේ මහා ශ්‍රම දාණය තමයි මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන්නේ මේ පාර්ලිමේන්තු පිරිසුදු කරන්න මේ පාර්ලිමේන්තු සුද්ධ කරන්න එහෙමනම් මේ පාර්ලිමේන්තුට රට පුරා මාලිමාවේ වැඩිම පිරිස මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම බවට පත් කරන්න ඕන එහෙම ඕනේ නැද්ද අපි අපේ සහතිකයක් දෙන මේ හැම දිනම අදූසිතය මේ හැම දිනම අවංකය මේ හැම දිනම මහජනගේ මුදල් සතයක් නාස්ති නොකරන අය මේ හැම දිනම මේ විෂයම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සහ අධ්‍යක්ීම් තියන අය අන්න එයාගේ පාර්ලිමේන්තු පුරවන්න. එතකොට කට්ටිය කියනවා මූණු දන්නේ නෑ. නම් දන්නේ නෑ. හරි පුත්තලම අර මන්ත්‍රීවරයා මූණක් දන්නවා නමක් දන්නවා. පුත්තලම විතරක් නෙවෙයි රටම. ඇයි? පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය රත්තරන් ගෙනල්ලා අහුවේ. ඉතින් රටම දන්නවනේ. නේද? ඖෂධ මංකොල්ලේ යෙදෙන කෙනා රටම දන්නවනේ. පත්තරේ මුල් ප්‍රවෘත්ති යනවා බාල බෙහෙත් ගෙනල්ලා හිරි. ඡායාරූපයක් දන්නව නමක් දන්නව.
जनाधिपति सहाय दी जनाधिपति चंद जय ग्रहण कर अपे गमने बलवत्त पीवर दंग अपिटे इलगती नवंबर मासे दाहतर विंदा पार्लिमेंट चंदी मे पार्लिमेंट वट वेडी पिरिसा केवला मालिमावे बलवत् आंडुव कदन शक्तिमत् बलवत् आंडुव कदन ए वेडी तमाय अपिट नवंबर मासे दाहतर विंदती अपि जनाधिपति वरनें पसुव इता कुड़ा कैबिनेट मंडल तुम दिन लंका विनवे लोकेतिहासगत तुम दिन आंड जनाधिपति अगमति एमति आंड अडुद्दन अडुद्दन अपे प्रधान अभियोगी बोट पत्ला तिबुना रट सामान्यकरणे कर सामान्य अपेरटे देशपालन संस्कृति हितामत वेरदि संस्कृति तिबुनी अपे हेम विलाम पुरबेदुआ मे देशपालन संस्कृति विनस्कर इके प्रतिपल मुख समाराय विशाल समाजे बियाख्यदुआ जनाधिपति वर्णि पसी मेरट ले विलबाउट पत्ते नौकील कैगा अनेकट पहार दीम सिधुवे गिनी तबीम सिधुवे अनेकट हिंसावन सिधुवे किला विशाल बिया लंका पलमुतावट जनाधिपति चंद जयग्रहण करतीट सामकाम ताम किरिबत कवन अपे संस्कृति विनस्कर रटे हेम पुरवस्य तमं कमति देशपालन व्यापार वेडकरण ऐतिह चंद दिन ऐति तहुर हिंसावकट पारदीमकट नुसल किलकट भाजन हेतु नोवेणव अपिपेन्पिता कटि कालत पार्लिमेंट विसुवेरय दुत् पार्लिमेंट विसुवेहर शलकीत काल गतविलाति दब शिष्यकट आसन काल गतविलाति पार्लिमेंट विसुवेहर चंदे पटंगन सलकित काल गतविला चंदे तीन वगपीन विनद कहुमद वाहन वेगे यनवा बैसिकल वेगे नियनवा गम्मलट पनीनवा तिबुन्नद विनद चंदे अकेल मुखद विशेषम में पुत्तलम विनद चंदे अकेल के अन्ने बीतिया खदन समाजी तर्जने करनो पहरदीम करनो कार्यालगनी तीनो गेवाल पड़ीन अद मुकुत मुखदे चंद काले लंकावे साम कामिम काले अदापि निर्माण कर सामान्य में पुत्तल में जीवत गुड़क कय यूरोपे विविध रखिया वल्टे इताली फ्रांसी एय की हम एगोल लंकावट अविल कीनवा ए चंद तीन भव अपे वगे पेन ने कीन एक दीवन संस्कृति अक्कीन अन्न ए दिवनु देशपालन संस्कृति जातिक जनबल वेगी आंडुव स्थापित कर मेरटे सामकामी चंदय किसियकुट करदरयक वेन्नेति किसियकुट हिंसावक वेन्नेति कलबलयक नेति भीतियक नेति गिनि दबा गन्नेति नेति पहरदीम नेति गेटुम नेति चंद व्यापारयक हदला तीन एवा कोच्चर उसस देवल अन्न ए देवल जातिक जनबल वेगी आंडुव स्थापित कर तीन මාබට ඒ වගේම කියන්නම් නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ ජාතික ජනබල වේගය ලබා ගන්නා විශිෂ්ට ජයග්‍රහණය හමු වෙත් රතිඤ්ඤක්ව පත් වෙන්නේ තත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. එහෙම දේශපාලනක අපේ රට ඕන. මේ රටේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්න ඉන්න પરම්පරාව මේ දේශපාලන පිළිබඳ කලකිරලා තිබුණේ. මේ දේශපාලන එපා වෙලා තිබුණේ. ගැටුම්කාරී දේශපාලනයක් බවට පත් වෙලා තිබුණා. මම හිතනවා ලංකාවේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්න ඉන්න પરම්පරාව
අද දේශපාලනට යලි උනන්දුවක් ඇවිල්ලා තිබුණා හොඳයි වෙනදගල දේශපාලක එපා වෙලා තිබුණේ දේශපාලනේ එපා වෙලා තිබුණේ දේශපාලක අප්‍රසන්න වෙලා තිබුණේ දේශපාලනේ අප්‍රසන්න වෙලා තිබුණේ අද රට පුරා දේශපාලන පිළිබඳ අලුත් හැඟීමක් නිර්මාණය වෙලා තිබෙනවා ඒවා තමයි රටක වෙනස් වීමේ සාධක ඉතින් අපි ඒක වෙනස් කරලා තිබෙනවා නැවත නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ අපි අමාත්‍ය දූර 25කට අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා අපි ඔයගලන්ට කිව්වා ඒදා මේ පුත්තලමට අවිල්ල මම අන්තිම රැස්වීමේදී කිව්වා අපි අමාත්‍ය දූර සංඛ්‍යාව 25ට අඩුයි රාජ්‍ය අමාත්‍ය දූර කියලා ජාතියක් නැහැ ඒ අමාත්‍ය දූර වලට ගැලපෙන නියෝජ්‍ය අමාත්‍යුරු සංඛ්‍යාවක් අපි පත් කරනවා ඊට පස්සේ අපි තාමත් විද්‍යාත්මක බෙදීමකට මේ අමාත්‍යංශ පත් කරනවා ඉස්සර බෙදিলা තිබුණේ අමාත්‍යංශ අපි කුසිකර්ම ඉදම් වාරිමාර්ග පසු සම්පත් එක අමාත්‍යංශ බවට පරිවර්තනය කරනවා තෙල් විදුලිය පුනර්ජනනීය බලශක්තිය ඒ ඔක්කොම එකම බලශක්ති අමාත්‍යංශ බවට පත් කරනවා මේ විදිහට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදනවා පෞගේ කාලේ අමාත්‍ය දූර හැදුනේ අමාත්‍යංශ හැදුනේ එකිනෙකා සතුටු කරගන්න අඬනකොට අමාත්‍යංශ හදලා දෙනවා පණිනවා කියනකොට අමාත්‍යංශ හදලා දෙනවා කලකිරලා දිනනකොට අමාත්‍යංශ හදලා දිනනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේම නෙවෙයි මේ රට පාලනය කරන්න පුළුවන් සමත් වෙන විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් අපි නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ මේ රට ස්ථාපිත කරනවා උපරිම ඇමතුරු 25යි ඊට පස්සේ අපි තමුන්නාස්සේරට පොරොන්දුවක් දුන්න ජනාධිපති වර්ණදී මේ රට ගොඩනැගීම සඳහා සැලසුම් අපි ඉදිරිපත් කරා ලස් නේද අපි ඉදිරිපත් කරා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි පියවරෙන් පියවර ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පටන් ගන්නවා දැනටමත් අපි සැලකී යුතු ප්‍රමාණයකින් ඒ සඳහා අවශ්‍ය ආරම්භක වැඩ කටයුතු කරලා තිබෙනවා අපි එදත් තමුන්නාන්සලාට කිව්වා අපි ආරම්භයක් වශයෙන් ජනතාව බලා ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන සකස් කරනවා කියලා. පහුගියදා අපි මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ගේ වැටුපට අතිරේක රුපියල් 3000ක දීමනාවක් ලබා දුන්නා. මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් ලැබෙන අතිරේක කරලා තියෙනවා. දීවරේන්ට අපි එදා කිව්වා ඇවිල්ලා මුහුදු යන්නේ නැතුව බෝට්ටු ගැට ගහලා තිබෙනවා. අන්න අපි දෙවනි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා දීවරෙන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න දැන් ඒක අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අපි ගොවි ජනතාවට කිව්වා අපි ඔයගොල්ලෝ බලා ගන්න වගා කරන්න සැලසුම් කරන්න. අන්න අපි පෝර සහනාධාරය හෙක්ටයාරයකට තිබුණු රුපියල් 15000යි ඒක 25000 දක්වා අපි වැඩි කරලා දුන්නා. වැඩි කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අයවැලියකන ඉදිරිපත් කරනවා ජනවාරි පෙබරවාරි මාසෙ විතර වෙනකොට එතකොට අපි අපේක්ෂා කරනවා පාසල් දරුවන්ට සව දීමනාවක් ලබා දෙන්න බලා ගන්නවා ඒ වගේම සහනාධාර දීමනාවන් වැඩි කරන්න අපි කටයුතු කරනවා ඒ කියන්නේ මොකක් වෙනුවෙන්ද ආරම්භයක් වශයෙන් ජනතාව බලාගත යුතු වාණ්ඩුව අපි බලා ගන්නවා හැබැයි හැමදාම අපේ රටේ පුරවැසියන් දීමනා හරහා සහනාධාර හරහා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අපි හදන්නේ නෑ හැමදාම දීමන ආණ්ඩුවෙන් දීමන අරගෙන හැමදාම ආණ්ඩුවෙන් සහනාධාර අරගෙන එහෙම අපේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕනේ නෑ අපි මොකද කරන්නේ එහෙම ජනතාවටම ආර්ථිකේ පංගු කරුවන් බවට පත් කරනවා කුසිකර්මාන්තය නියැලෙන ගොවියට කුසිකර්මාන්තය ආදායම් මාර්ගය සහිත රටක් බවට පත් කරනවා ආර්ථිකය බවට පත් කරනවා ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා එතකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට සහනාධාර මත යැපෙන්න ඕනේ දීවර ජනතාවට තමගේ දීවර කර්මාන්ත අවශ්‍යන තාක්ෂණය අපි එකතු කරලා දෙන්නවා මස්සස්වන නෙලන්න මස්සස්වන සාධාරණ මිල දීවර ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න අපි කටයුතු කරනවා ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාව ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් කර්මාන්ත ව්‍යාපාර යලි ස්ථාපිත කරන්න අපි පටන් ගන්නවා ඒ කියන්නේ මොකද්ද හැම අතින්ම මේ රට දියුණු වෙන රටක් බවට පත් කරනවා අපේ සැලසුම තියෙන්නේ 2025 වෙනකොට ලංකාවේ මෙතෙක් ලංකාවට සංචාරකයෝ ආපු වැඩිම අවුරුද්ද බවට අපි 2025 වසර පත් කරනවා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ
ලෝකේ පුරා පැතරවීමින් තිබෙනවා. එයි යම් යම් අවදානම්කාරී තත්වයන් ලංකාවට ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා එවැනි ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් නේද දෙයක් ලංකාවේ සිදුවේ හැකි කියන වාර්තා. අපි අදාළ ස්ථානවල වේගෙන් අපි ආරක්ෂාව තහවුරු කරා. හරිද? අපි බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නේ මතදියා. බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන පරිදි කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි ඒ අදාළ ප්‍රදේශවල ඉතා වේගයෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ බුද්ධ්‍යාංශ තොරතුරු මත වේගෙන් පරීක්ෂණ දියත් කරා. ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දිනක් අපි අත්අඩංගුවට ගන්න සමත් වුණා. හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නෑ. මාධ්‍ය සාකච්ඡා පළ වුණේ නෑ. අපේ වගකීම මොකක්ද? මොකක් කර සිදුවීමක් සිද්ධ වෙන්න යනවනම් ඒ සිදුවීම වැළැක්වීම තමයි ආණ්ඩුවකට අපේ වගකීම. ඒ සිදුවීම පුරවැසියන්ට හානියක් ගෙන දීම වැළැක්වීම තමයි අපේ වගකීම. හැබැයි වෙනද මොකද්ද සිදුවී තිබෙන්නේ? එක්කෝ ඒ තොරතුරු සැලකිලට භාජනය කරන්නේ නෑ. එක්කෝ ඒ තොරතුරු නේද මාධ්‍ය වලට දෙමින් විවිධ නේද කලබගෑනියක් කලබලයක් නිර්මාණය කරනවා. අපි කලබල වුණේ නෑ. අපි ක්‍රමවත්ව අපිට අද කියන්න කැමති ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා මේ වෙනකොට. ඒ සඳහා අපේ පොලිසිය බුද්ධි සේවාවන්ගේ ආරක්ෂක අංශවල නිලධාරී මදන් ඔවුන් සමග අපි ඉතා සමීපව සමහර විට දවසකට අවස්ථාවන් දෙකක් අපි ඔවුන් එක්ක සාකච්ඡා කරා. රාත්‍රී අපි එකතු වුණා. අපි තාක්ෂණය හරහා සාකච්ඡා කරා. අපි නිරන්තරයෙන් අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජයක් හැටියට ගත හැකි පීවරයක් අපි ගත්තා. හැබැයි සමහර අය කලබල වෙලා ඉන්නවා. සමහර අය කල්පනා කරන මෙවැනි සිදුවීමක් අද ලෝකයේ හැමතැනම මෙවැනි සිදුවීම් සිදුවෙමින් තිබෙනවා. ඒ පිළිබඳ අවධානම්කාරී තත්ත්වයක් ලංකාව තුලත් මතුවී තිබෙනවා. හැබැයි අනේක උත්සාහ කරන්නේ කොහොමද? ආ මෙතන උනේ නේ. ඇයි කලින් කිව්වේ නැත්තේ? කලින් ආරක්ෂාව දාන්න තිබ්බනේ. අපි ආරක්ෂාව දාන්නේ එකිනෙකාට කියලා නෙවෙන බව මතක තබා ගන්න. අපි අවශ්‍ය වෙන ආරක්ෂක පියවර අරන් තිනවා. අද අපි මහජනයාගේ ආරක්ෂාව තාවර කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ මතක තියාගන්න. ආණ්ඩුවක් මේක. සෑම අතින්ම පුරවැසියන් බලා ගන්න ආණ්ඩුව. ආර්ථික වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. ආරක්ෂාව වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. අධ්‍යාපනය ලබා දෙන්න දරුවන් බලා ගත යුතුයි. ව්‍යාපාර දියුණු කරන්න ව්‍යාපාරයෙන් බලා ගත යුතුයි. වැඩ කරන ජනතාව ඒකල බලා ගත යුතුයි. මේ හැමදේම බලා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා කියන මතක තබා ගන්න. ඒතර කට්ටිය කියනවා නෑ ඔක මාස 6න් වැඩි මන් දැක්ක මේ හිටපු ජනාධිපතිවරු හදිසිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියනවා එතුමා මේ සල්ලි වෙන් කරලු පඩි වැඩි කරන්න එක්ක පඩි වැඩි කරන්න ඕනලු නැත්තම් මේ සල්ලි වලට මොකද උනේ කියලා කියන්න ඕන. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ඕනෑම වැය ශීර්ෂය සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීම සෞඛ්‍ය වැය ශීර්ෂය අධ්‍යාපන සඳහා මුදල් වෙන් කිරීම අධ්‍යාපන වැය ශීර්ෂය මෙහෙම තියෙන වැය ශීර්ෂය ත්‍රේ මුදල් වෙන් කිරීම සිද්ධ වෙන්නේ අයවැය ලේකණේ එහෙම නැත්නම් පසුව ගේන අතුරු සම්මත ගිනුම් හරහා අපිට වැඩි කරන්න පුළුවන්. හැබැයි අද හිටපු ජනාධිපතිවරයා කියන උ සල්ලි වෙන් කරාගේ හැබැයි කොතනකවත් එම සල්ලි වෙන් කරලා නැහැ. ඡන්දේ ආස තැපල් ඡන්දේ තිබුණේ 4 සැප්තැම්බර් මාසේ 4 5 6 3 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා. සල්ලි වෙන් කරලා තිබ්බේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිවරයා සල්ලි වෙන් කරේ නැතුණාට වර්තමාන ආණ්ඩුව එළබෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ දැන් පෙරදුනා නම් ඉදිරියට වෙලා ඉන්න එක එක නේද අර නිකන් කොනිටන වැඩ ඒව නොකර ඉන්න කරුණා කරලා කියන්න. එතුමලා රට පාලනය කරා දීර්ඝ කාලයක් දැන් ඉන්න
නමුත් අවශ්‍ය වී තිබෙන මොකක්ද? කුමනෝ ප්‍රශ්නයක් හදාගෙන කුමනෝ ප්‍රබන්ධයක් හදාගෙන කුමනෝ අවලාදයක් හදාගෙන විවිධ ප්‍රයත්නයන් දරමින් තිබෙනවා යලි බලය අත්පත් කරගන්න. ඒක එක කතාවක් තමයි යොමු කියන්න පටන් අරන් තියෙන්නේ මාස 3න් වැටේ 6න් වැටේ. මතක තියාගන්න. ජාතික ජන බල වේගය ආණ්ඩුව වටණ්ඩ හම් වෙන්නේ නැහැ. අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ. අන්න ඒක විතරක් මතක තියාගන්න ඕනේ. හැම පැත්තෙම හදනවා. ආර්ථික වශයෙන් දිනු රට, පිරිසිදු භාවයෙන් දිනු රට, මිනිස්සුගේ හැසිරීම වලින් දිනු රට, නීතිය විධාන ආධිපත්‍යයෙන් දිනු රට, සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය ආරක්ෂා කරලද රට, ජාතික ආරක්ෂාව තහවුරු කරලද රට, පරිසර පද්ධති තරම් ආදරෙන් ලිංගත භාවයෙන් බලා ගන්න රට, මේ හැම පැත්තෙම දිනු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. කාට හරි ඒක බලාගෙන ඉන්න බැරි නම් නේද අඬ අඬ කේන්ද්‍රික ගගා ඉන්න පුළුවන්. ඒක තමයි දකින්නේ. ජනතාව ගාවට ඇවිල්ලා මේවා කියන්න බෑ. පෞගේ ජනාධිපති වර්ණේදී කියන්න පුළුවන් හැම දෙයක්ම කිව්වා අපිට විරුද්ධව. මොනවද නොකිව්වේ? ජාතික ජන බල වේගී ආණ්ඩුව આવොත් විදේශ සම්බන්ධතා නැති වෙයි කිව්වා. මේ වන විටත් අපේ මුදල් අමාත්‍යාංශ නිලධාරී, මහ බැංකුවේ නිලධාරී, සමගේ ආර්ථික උපදේශක මේ වන විටත් එක්සත් ජනපදයට ගිහිල්ලා සාකච්ඡා කරමින් තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. කොහොමද අපි සහනදායි වැඩසටහන සකස් කරගන්නේ කියලා. ඒ වගේම ලෝක පුරා ජාත්‍යන්තර සම්බන්ධතාවෙන් අපි ශක්තිමත් කරමින් තිබෙනවා. ලෝකයේ හැම රටකම පිළිගැනීම, හැම රටකම ගෞරවය ලැබෙන පාලනයක් අපි ගොඩනගලා තිබෙනවා. හැබැයි අපි ගැන කිව්ව මොකද්ද? හුදකලා විචි රටක් හද. ඊට පස්සේ කිව්ව මොකද්ද? මා ගැටුම් සහිත රටක් නිර්මාණය වේ. මා කලින් කිව්වා කිසිදු ගැටුමක් නැති රටක් අපි නිර්මාණය කරමු. ඊට පස්සේ කියන්න පටන් ගත්තා ගෑස් සිලින්ඩර පුපුරයි. තෙල් ලිගයක් මතුවේ ඩොලරේ රුපියල් 400ට යයි. කියන්න පුළුවන් පන්සලට දාන වේල ලැබෙන්නේ නැතුව යයි. මේවා නේද පෙරහැරවල නතර වේ. කියන්න පුළුවන් හැම වර්ගෙම දේවල් පොය නැතුව යයි. මේ જાතිය කියන්න පුළුවන් හැම දේවල්ම කිව්වා. අද මොකද වෙලා තිබෙන්නේ? අපිට එරෙහිව අවලාද අසත්‍ය කතා කියපු හැම දෙනාගෙම අද කියන්න දෙයක් නැති තරමටම හිර වෙලා තියෙනවා. ඒ නිසාද රැස්වීමකට අවිලා කියන්න දෙයක් නැහැ. අද එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ කොළඹ කාමරයක් වෙන් කරගන්නෝ මේසයක් ඉස්සරහින් තියාගන්නෝ මාධ්‍ය වේදිකට එන්න කියනෝ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඔච්චරයි දේශපාලනේ. මේ පුත්තලම් දිස්ත්‍රික්කේ රැස්වීමක් තියෙනවද? මට සමහර සහෝදරු කියනෝ සහෝදර ගැම්මක් නැහෙනේ කම්මැලි ඡන්ද කියනවා. ඒ මුකුත් වැඩ නැහැ. හරිද? ඉන්න පොඩි කම්මැලි ඡන්දයක් වගේ කියලා කියනවා. ඒ කියන දේවල් නැහැ. ඒ නිසා නැවත නැවත ඒගොල්ලෝ අසත්‍ය අවලාද මත දේශපාලනය කරන්න පටන් ගන්න තිබෙනවා. ජාතික ජන බල වේගය යන හැම විටම සත්‍ය මත දේශපාලනයේ ඉඳන ව්‍යාපාරයක්. එය ජයග්‍රහණය ස්ථිරසාර ජයග්‍රහණය බවට පත් කරන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපි තම මොනවාස්ලාගේ ඉල්ලන්නේ. මේ අවස්ථාව ඉතම ශක්තිමත් අපි ආණ්ඩුවක් හදමු. දැන් සමහර අය විපක්ෂ ගැන කතා කරනවා. නෑ විපක්ෂ නෙමෙයි මේ වෙලාවේ අවශ්‍යයි. විපක්ෂයක් අවශ්‍යයි හදාගන්න. හැබැයි මේ වෙලාවේ ජනතාව විසින් තෝරගන්න ඕනකම තිබෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක්. කකුලෙන් අඬන්න අදින්න ඉඩ දෙන්නේ නැති, වාල්දි පෙරලන්නට පැටලෙන්නේ නැති, ඉස්සරහට යන්න පුළුවන් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජන බල වේගයට අරන් දෙන්න. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න, මාලිමාවෙන් පුරවන්න. අපි තමුන්නාන්සලගේ වගකීම බාරගන්න ලෑස්ති ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි, අපිට තා පැහැදිලි එදා ජනාධිපති ඡන්දෙදි අපිව විශ්වාස නොකරපු අය, අපිට ඡන්දෙ නොදපු අය, අපි ගැන සැකේ කියන කවුරු හරි, ඒ හැමදෙනාම අද සැකේ අයින් කරගෙන දිනවා. දැන් මම ඔබගෙන් අහන්න, පහුගිය ජනාධිපති ඡන්දෙදි අපිට නොදුන්න අයත් අද එකතු වෙනවද නැද්ද? මොකද කියන්නේ? එකතු වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ. ආණ්ඩු කියන්නේ දිනනකොට හිටපු ජනතාවගේ පමණක් විශ්වාසය දිනා ගන්න එක නෙවෙයි. ආණ්ඩු කියලා කියන්නේ ඡන්දෙ නොදෙන ජනතාවගේ විශ්වාසය දිනා ගන්න එක තමයි ආණ්ඩුව. ඒ නිසා හරිය පැහැදිලි ජාතික ජන බල වේගී කෙරේ විශ්වාසී
ගතවෙන හැම දිනයක් පාසා වැඩි වෙමින් තමයි තිබෙන්නේ. එනිසා මේ ආණ්ඩුව වටනවා කියලා හිතන්නවත් එපා කියලා මම කියන්නේ. මේ ආණ්ඩුව හැමදාමත් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක්. ඒගොල්ලන්ගේ ආණ්ඩුව වැටෙන කතාව ඇවිල්ලා දුකට කියන කතා. දුකට කියන කතා. දුක නැද්ද? පරම්පරා කීයක් පාර්ලිමේන්තුවේ හිටියද? තාත්තලා හිටියා, පුතාලා හිටියා, සීයලා හිටියා, නේද බිරින්දෑවරු හිටියා, මේ පුත්තල නේද? බලන්න. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම අද අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට දුක හිතිලා තියෙනවා. ඒගොල්ලන්ට රිදිලා තියෙනවා. එඳ රිදීම නිසා කියන කතා තියෙනවා. දුකට කියන කතා තියෙනවා. ඒ කිසිවක් අපේ ආණ්ඩුවට සුලම් පොදකින් තරම්වත් බලපෑමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න. කුඩා බලපෑමක්වත් කරන්න බැහැ. මේක ජනතාවගේ විශ්වාසතම විශ්වාසය දිනාගත්තු ආණ්ඩුව බවට පරිවර්තනය වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනපතා එකතු කරගන්න ආණ්ඩුව බවට පත් වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුව ඉදිරියට යන මාවත කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ වෙනුවෙන් ඉතාමත් හොඳ බලයක් මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ලබා දෙනවා. අපි සහෝදර කුව සමාරය කියනවලු ඡන්දෙන් පස්සේ එකතු වෙනව නැහැ. එකතු වෙන ඔක්කොම ඡන්දෙට කලින් එකතු වෙනවා. ඡන්දෙන් පස්සේ ඒවම බොරු මොනි. මම කියන්නේ ජනතාවට දෙවේ සමහර දේශපාලන පක්ෂවල. මේක අපේ රටේ එහෙට මෙහෙට පණින එකට විරෝධයක් තියෙනවා. අරෙන් ඡන්ද අරගෙන මෙහෙට එකතු කරගන්න එකට විරෝධයක් තියෙනවා. ජාතික ජන බලවේගයේ විතරයි අපේ රටේ ඒකීය දේශපාලන ව්‍යාපාරයක් හැටියට. එම්මෙන් එකතු කරගෙන නේද බෝකරවරු නැති කොන්ත්‍රා අර ඒ කියන්නේ තරව් කරුවන් නැති දේශපාලන ව්‍යාපාරය ඔක්කොම එකට එකතු වෙච්ච දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අනාගතයේ රට පාලනය කරන්නේ මේ දේශපාලන ව්‍යාපාරය මිසක් ආ එම්මෙන් එකතු කරගන්න අයගේ නොවන බව නම් මම ඔබට සාධික කරනවා. එහෙමයි වෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම ගැන කල්පනා කරලා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාල ජයග්‍රහණයක් මාලිමාවට අරන් දෙන්න අපි තමුන්වන්සල් සහතිකයක් දෙන්න. අපි මේ රට හදනවා. මේ රටේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අපි මැදිහත්වීම අපි උපරිම කරනවා. මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ ජීවිතයක් මේ රටේ දරුවන්ට අපි උරුම කරලා දෙනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුතිය හැමදෙනාටම. ජය වේවා. Watching the Life Traveler Channel.